ඓතිහාසික දවසක් වන්නේ අපි දීර්ඝ කාලයක් තිස්සේ උත්සාහ කරා මේ ශ්‍රී ලාංකික දේශපාලනයට සක්‍රියව සම්බන්ධ වෙලා කටයුතු කළා. මම කුඩා කාලයේ සිටම දේශපාලනයට සංවේදී පුද්ගලෙක්. ඒ මගේ පවුල් පසුබිම නිසා. මගේ පියා වාමාංශික දේශපාලනයේ සක්‍රියව සම්බන්ධ වෙලා හිටපු නමුත් ඡන්දය ඉල්ලපු නැති කෙනෙක්. මමත් අවුරුදු 30කට ආසන්න කාලයක් මගේ පාසල් ජීවිතේදීත් ඒ වගේම විශ්වවිද්‍යාල ජීවිතේදීත් ඒ වගේම ඉන්පසුවත් හැම විටම විශ්වාස කරා මේ රටක පැවැත්ම සංවර්ධනය අනාගතයේ පවතින්නේ ඒ රටේ දේශපාලනය හා බද්ධව කියලා. විටින් විට අප විශ්වාස කළ ආකාරයට අපිට හැකි ආකාරයට අපිට නිවැරදියි තේරුණ ආකාරයට අපි ඊටම සද්භාවයෙන් ඒ අවකාශයන් තුල තීරණ තීන්දුව අරගනිමින් අපිට හැකි ලෙස අපි කටයුතු කරනවා. යම් දෙයක් පැවසීමට ඇතනම් මගේ දේශපාලන මිතුරන් මේ විශ්වවිද්‍යාලයේ මිතුරන් බොහෝ දෙනාද මෙතන ඉන්නවා. ඒ වගේම මගේ පාසල් මිතුරන් මගේ හෝඩිය පන්දියේ ඉඳලා හිටපු ගොඩක් අයද මෙතන ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම දන්නවා එක කාරණයක්. මම එදා සිට අද පැවසු මගේ දේශපාලන මතවාදය මේ රට ගැන ඇති මතවාදය ඒ ජාතිකත්ව මතවාදයෙන් මම මදක් හෝ වෙනස් වෙලා නැහැ. මම එදා සිට අද දක්වා කතා කළේ එකම දෙයක්. මගේ විශ්වවිද්‍යාල ජීවිතයේදී අද වගේම දවසක අපි පටන් ගත්තා නීති ශිෂ්‍ය සහයෝගිතා සංවිධානය. මගේ කමිටු සමාජිකයින් මෙතන ඉන්නවා. අමින් අද අපේ පක්ෂයේ බලකණුවක්. ඉතින් අපි මේ විශ්වවිද්‍යාලේ පටන් ගත්ත සහයෝගිතා සංවිධානය පළමු වතාවට අවුරුදු 14කට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ බලය අත්කත් කර ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් එහි අපේ මුඛ්‍ය ආඛ්‍යානය වුණේ අපේ මේ සියලු ආගමික පූජකවරුන් අපේ ස්වාමින් වහන්සේ පැවසු පරිදි අපි විශ්වාස කරපු අපි සියලු දෙනාම එක්ව සිටිය යුතුයි කියන කාරණය. අපි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සුවිශේෂ පීඨයක්. ඒ පීඨයේ අපිට තිබුණා ඉංග්‍රීසි මාධ්‍ය, දෙමළ මාධ්‍ය, සිංහල මාධ්‍ය. ලංකාවට තිබුණේ නීති පීඨ එකක් නිසා යාපනයේ සිට දෙවුන්දර තුඩුව දක්වා සියලුම දෙනා විවිධ ජාතීන් නියෝජනය කරමින් ආවේ නීති පීඨය. අපිට අභියෝගයක් තිබුණා. අපි කොහොමද මේ සියලු දෙනා එකතු කරගෙන ජයග්‍රහණය කරා ගමන් කරන්න කියලා. අපි ඒ ජයග්‍රහණය සරිතුහන් කරා. මං හිතන්නේ ඒක විශාල ජයග්‍රහණයක් ලංකාවේ එවකට තිබුණු දේශපාලන යථාර්ථය තුළ එව තිබුණු දේශපාලන අර්බුද තුළ ඒ දේශපාලන ව්‍යාකූලත්වය තුළ අපිට පළවෙනි වතාවට ශ්‍රී ලංකා දේශපා විශ්වවිද්‍යාල දේශපාලනයේ නව වෙනසක් ඇරඹුමක් ඒ හැරවුම් ලක්ෂ්‍ය ලකුණු කිරීමට අපිට හැකියාව ලැබුණා. ඒ නිසා අද අපි මේ රැස්ව සිටින්නේ එවැනිම කාර්යයකට. ඔබ දන්නවා අපි ගැන කතා කරනකොට විශේෂයෙන් මං ගැන කතා කරනකොට ගොඩක් අය විවිධ සමාජ මාධ්‍යවල මතපල කරනවා. උන්ට මම හැමදාම කියන්නේ හඳුනාගත්තොත් ඔබ මා. මොකද හේතුව ඒ පල කරන මත වලට වඩාත් ඈතින් අපි මහා ආඛ්‍යානයක් ගැන කතා කරන අය. We have a very big narrative. Hey,
අපි හැමදාම කතා කරේ මේ ශ්‍රී ලාංකික සભ્યත්වය ගැන. මොකද්ද මේ ශ්‍රී ලාංකික සભ્યත්වය අපේ මේ සියලු ආගමික නායකයින් මෙතන පැවසුවා එක දෙයක්. අපි සියලු දෙනා එක්ව සිටිය යුතුයි. අපි එක් සියලු දෙනා එක්ව සිටිය යුත්තේ කොහේද? ශ්‍රී ලාංකිකත්වය තුල. ශ්‍රී ලාංකිකත්වයේ අනුකමත්ත ඒ ශ්‍රී ලාංකික සભ્યත්වය. ශ්‍රී ලාංකික සભ્યත්වය ඔබ වහන්සේලා දන්නවා ඒ වගේම මේ අපේ ආගමික නායකයින් දන්නවා ඕනෑම රටකට ඒ රටට ආවේනික ඒ රටට අත්‍යන්ත ඒ රටට ගලවාගත නොහැකි මහා සම්ප්‍රදායක් හා මහා සભ્યත්වයක් ඇති බවත් ඒ මහා සભ્યත්වය සිංහල බෞද්ධ සભ્યත්වයක් බව අපි මතක තබා ගත යුතුයි. එයින් අදහස් වන්නේ නැහැ අපේ ප්‍රියතුමනි මේ ඒ වගේම අපේ මෞලවිතුමනි මේ වර්ධි විදියට වටහා ගැනීම නිසා තමයි අපි විශ්වාස කරන්නේ දැන්වත් මේ පිළිබඳ ජාතික නිර්වචනයක් අවශ්‍යයි. මේ සભ્યත්වය anu කුමක්ද කියන්නේ. එයින් අදහස් වෙන්නේ උපතින් බෞද්ධ වීම හෝ උපතින් සිංහල වීම නිසා ඇතිවන මේ ජාතියක් හෝ ආගමක් පිළිබඳ දෙයක් නොවන බව අපි තරයේ ප්‍රකාශ කළ යුතුයි. මේ මහා සભ્યත්වය තුල අපේ රටේ ඉන්න මගේ මිතුරන් මේ ඉස්ලාම් මිතුරන් මගේ කතෝලික මිතුරන් මේ සියලු දෙනාම මේ සભ્યත්වයේ කොටස් කරුවන් බව අපි හැම විටම කියන්නේ මේ මහා ජාතියේ අපි විසින්ම හඳුනා ගන්න ඒ වර්ධි නිර්වචනයේ ලිලියට යා යුතුයි. එවිටයි අපේ හාමුදුරුවනේ අපිට පුළුවන් මේ සැබෑ සෙකියුලරිසම් එහෙම නැත්නම් අපිට එකතු වෙන්න පුළුවන් පදනම හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් විටින් විට විවිධ නිර්වචන ලබා දෙමින් විවිධ හේතුන් නිසා අපි අතර ජාතීන් අතර අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම නිසා අපිට කවදාකවත් මේ රට සංවර්ධනය කරා ගෙනියන්නට බෑ. මේ රට ඉදිරියට ගෙනියන්න නම් අපි සියලු දෙනාම එකතු වෙන්න ඕන මේ ජාති ભેදකින් තොරව. ජාති ભેදෙන් තොරවීම සඳහා අපි මේ සભ્યත්වයට ගරු කරන මේ සભ્યත්වය තුළ ඒ ගති ලක්ෂණ ආකර්ෂණය කරගත්තා වූ මගේ මිතුරන් මගේ අපේ පියතුමන් පැවසූ පරිදි මම කතෝලික පාසලක ඉගෙනුම ලැබුවේ මට ඒ ආභාෂය තියෙනවා. ඒ වගේම මගේ මුස්ලිම් මිත්‍රයෝ දන්නවා මගේ ඉස්ලාම් ආගම විශ්වාස කරන මිත්‍රයෝ දන්නවා මම කොච්චර දුරට මේ දේ විශ්වාස කරනවද. අපි එකට හිටියේ නැත්තම් අපේ ශ්‍රී ලාංකික මානව ප්‍රාග්ධනය අපිට වඩා වටිනාම ප්‍රාග්ධනය මේ රටේ තියෙන මානව ප්‍රාග්ධනය එකතු කර ගැනීමට නොහැකි තත්වයක් අද උදා වෙලා තියෙනවා. හේතුව මේ අපි ඔක්කොම එකට හිටියේ නැත්නම් අපි ඔක්කොම එකතු වුණේ නැත්නම් එක දජයක් යටතේ එකතු වුණ නැත්නම් අපි කවදාකවත් මේ රට ඉදිරියට ගෙනියන්නට බෑ. ඒක තමයි යථාර්ථය. දෙවනුව අපි විශ්වාස කරනවා මේ රට ඉදිරියට ගෙන යාමට සංවර්ධනය සඳහා ජාතික ආඛ්‍යානයක් අවශ්‍යයි. ඒකත් ඊටම වැදගත්. අපි විවිධ රජයන් යටතේ විවිධ වෙලාවට විවිධ නායකයන් යටතේ විවිධ දේ දැකලා තියෙනවා. නමුත් රටක් ඉදිරියට යන්න නම් අපි විශ්වාස කරන්නේ මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් බවට පත් කළ යුතු බව. එයින් අදහස් වන්නේ නැහැ සියලු දෙනා ව්‍යවසායකින් විය යුතු හෝ මේ ව්‍යවසායකින් ඉන්න රටක් බව. අපි විශ්වාස කරන්නේ රාජ්‍යයේ සංකල්පය. රටක් ස්ටේට් එකක් හැටියට ගත්තම ඒ රටේ ධාවනය ඒ රටේ ජවය තියෙන්න ඕන මෙන්න මේ ව්‍යවසායකත්වය කියන සංකල්පය තුළ හා එමගින් තීරණ ගන්නා වූ රාජ්‍ය දේහය අපිට අවශ්‍ය බවයි. ඒ වගේම තෙවනුව මම කෙටියෙන් පැවසිය යුතු කාරණයක් තමයි මෞබිම ලංකා මෞබිම ජනතා පක්ෂය අපේ හේම කුමාර මගේ මිත්‍රයා හේම අයියා මේ පක්ෂය අපිට දන් දුන්නා ඔහුගේ වචනෙම කිව්වොත් අපේ මේ ගමන යන්නට. මම මේක සදහන් කළේ නැත්තම් ඊටාම වැරද්ද විශාල වැරද්දක් මම කරනවා. ඔහු අපේ මේ දර්ශනය අපි කණ්ඩායමක් හැටියට තරුණයන් විශාල ප්‍රමාණයක් මෙතන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ව්‍යවසායකයින් ඒ වගේම වෘත්තිකයින් ඒ වගේම මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න නියැලෙන අය මේ සියලු දෙනාම එකතු වෙලා ඔහුගෙන් කරන ලද ඉල්ලීමේදී ඔහුට අයත්ව අපේ භාෂාවෙන් කිව්වොත් අයත්ව තිබුණු පක්ෂය අපිට බාර දුන්නා. ඒ වගේම ඔහු එකඟ වුණා අපිට ජේෂ්ඨ නායක වශයෙන් උපදෙස් දෙන්න අපිත් එක්ක මේ ගමන යනවා කියලා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා අද දවසේ ඔබ සියලු දෙනාටම මෙහි පැමිණීම ගැන. මෙය ශ්‍රී ලාංකික දේශපාලනයේ අද ඇති වී ඇති රික්තකය පිරවීම සඳහා ගෙන එන නව දේශපාලන ආඛ්‍යානයක් මිස එළබෙන ජනාධිපතිවරණයේ හෝ වෙනත් කිසිදු මැතිවරණයක් ඉලක්ක කොටගත් කෙටි කාලීන ව්‍යාපෘතියක් නොවන බවත් මම සඳහන් කළ යුතුයි. මෙය අපි හිතනවා ජාතියට ජීවය ගැනීම සඳහා අපි සියලු දෙනා
ඉතාම සත්භාවයෙන් මේ ලංකාවේ නොදුටු විශාල දේශපාලන වෙනසක් කිරීමට සැදී පැහැදී සිටින කණ්ඩායමක එකතුවක්. අපේ කණ්ඩායමේ බලාපොරොත්තුව අපිට අවශ්‍ය මේ අද පවතින දේශපාලන වාතාවරණය දේශපාලන පක්ෂ දේශපාලනඥයින්ට නව දිශානතියක් ලබා දීමට නව සංස්කෘතියක් ලබා දීමට නව වචනමාලාවක් ලබා දීමට නව හැසිරීමක් ලබා දීමට එමගින් අපිට පුළුවන් වෙනවා මේ ජාතික දේහයට අද ඇති වී ඇති හානිය අද ජාතික දේශයට දේහයට දූෂණය නිසා ඇති වී හානියෙන් වළක්වාගෙන වඩාත් සද්භාවමය ඒ වගේම වඩාත් විවෘත ඒ වගේම වඩාත් සහෘද ගමනකට මුල පුරන්නට මේ රටට හැකි වෙනවා මම හිතනවා මේ රට අද වැටි ඇති මේ ආර්ථික අර්බුදය එහෙම නැත්නම් ආර්ථික ප්‍රශ්නයට වඩාත් විද්‍යානුකූල වඩාත් තර්කානුකූල විසඳුම් ලබා දෙමින් ඒ සඳහා දැනට යෝජිත විවිධ යෝජනාවලට ඔබ්බට ගිය වඩාත් ප්‍රශස්තහ විදග්ධ විසඳුම් ලබා දීමට අපිට කණ්ඩායමක් හැටියට හැකි වෙවයි වෙයි කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම අපි විශ්වාස කරනවා මේ මේ ගමනේදී අපිට පුළුවන් වෙයි මේ ජනතාවට වඩාත් හොඳ ප්‍රශස්ත ඒ වගේම සත් දේශපාලන සාක්ෂරතාවය ඉහළට නැංවීම සඳහා මේ වේදිකාව අපිට භාවිතා කරන්නට. එමගින් අපේ ශ්‍රී ලාංකික ජනතාව වඩාත් හොඳ තීන්දුව తీරන ගණීවි කියලා මීළඟ එළඹෙන මැතිවරණවලදී ඔවුන්ට බලපාන ආකාරය ගැන. අවසාන වශයෙන් මම පැවසිය යුතු එක කරුණක් තියෙනවා. මේ කණ්ඩායම එකතු වෙද්දී අපිට එකතු වුණා තාරුණ්‍ය ඔවුන්ට අපේ විශාල ගෞරවයක් තියෙනවා. ඇත්තටම මව්බිම ජනතා පක්ෂය තාරුණ්‍ය පක්ෂය. මේ අපි අනාගතයට හදන පක්ෂය. අනාගතයට දායාද කිරීමට හදන පක්ෂය. මේ තාරුණ්‍ය අපිට දැක්ව ප්‍රතිචාරයට මාගේ විශේෂ ස්තුතියක් ඔවුන්ට හිමි වෙන්න ඕන. ඒ වගේම කාන්තාවන් අපි බලාපොරොත්තු නොවූ අයුරින් දිවයින පුරා අපිට ලබා දුන්නේ ප්‍රතිචාරය හේතු වුණා අපිට මේ අභිප්‍රේරණය ලබා ගන්නට පක්ෂයක් ලෙස එළියට අවිල කටයුතු කරන්නට මම ඔවුන්ටත් විශාල වශයෙන් ගරු කරනවා ඒ වගේම සෙසු ශ්‍රී ලාංකිකයින් එකතුව අපි මේ බලගැන්වීමට උත්සාහ කරන මේ දේශපාලන ආඛ්‍යානයට අපිට ලැබේවි කියලා විශ්වාස කරනවා හොඳ ප්‍රතිචාරයක් ඒ වගේම මම මේ සඳහන් නොකළොත් අඩුපාඩුවක් නිසා අපි ගෝලීය දේශපාලනය තුල භූගෝලීය දේශපාලනය තුල අපි වඩා ප්‍රශස්ත ප්‍රතිපත්ති මත පිහිටුණු දේශපාලන ගනුදෙනුවක් අපේ කලාපේ රටවල් සමග කිරීමට බලාපොරොත්තු වෙන බවත් අවසාන වශයෙන් සඳහන් කරමින් asianmirror.lk